ගණනාවක් 30ක දාසන කාලයක් තිබුණු ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ අපි අවසන් කළා පමණක් නෙවෙයි ඒ ත්‍රස්තවාදය අවසන් කරලා නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් හිස ඔසවන්න ඉඩ නොතියන්න පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් අපි මේ රටේ ඇති කළා. ඒක නිසා තමයි අපේ කාලය තුල කිසිම ත්‍රස්තවාදයකට හිස ඔසවන්න නොදුන්නේ. විවිධ අවස්ථාවන්හිදී කීප විටක ඒක උත්සාහ ගත්තත් අපි අපේ රණවිරුවන්ට පුළුවන් වුණා ඔයා පාලනය කරන්නට. නමුත් මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක් එයාට තිබුණේ නැහැ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් මේ රජය ලබා දුන්නේ නැහැ. තමුන්නාන්සල දන්නවා රණවිරුවන් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ඒ වගේම බුද්ධ්‍යංශවල විශේෂයෙන්ම ඒ රණවිරුවන් අභූත චෝදනා රගලා හිර ගෙවල් වලට හිර ගත කරා. ඒ වගේම ජාත්‍යන්තරයට ගිහිල්ලා විවිධ සම්මුති අත්සන් කළා. එදා මේ රටට නිදහස ලබා දුන්නු ජයග්‍රහණය ලබා දුන්නු රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට වැඩසටහන සකස් කළා. මේ වගේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩලා එදා බුද්ධ්‍යංශ අපි වැඩ කරන වෙලාවේ පොලිසියේ තියෙන විවිධ බුද්ධ්‍යංශ ත්‍රස්තවාදී මර්ධන කොට්ටාස TID අපරාධ විමර්ශන කොට්ටාස CID මේ වගේ දක්ෂ නිලධාරීන් අපි යොදලා තමයි ඒ LTT ත්‍රස්තවාදීන්ගේ ඒ බුද්ධ්‍යංශ කඩලා දාන්නට පුළුවන් වුණේ අපිට. නමුත් මේ රජය ආවට පස්සේ ඒ අයව පාවිච්චි කරේ අර හොඳ නිලධාරීන්ව මාරු කළා. ඒ අයට අවශ්‍ය කීප දෙනෙක්ව යොදලා දේශපාලන පරිගැනීම් වලට තමයි අයව පාවිච්චි කරේ. අපි විශේෂයෙන්ම අන්තවාදී ත්‍රස්තවාදය මැඩපවත්වන්නට ඒ ගැන විමර්ශනය කරන්නට විශේෂ පුහුණුවක් ලබා දීලා සමහර නිලධාරීන්ට විශේෂ ඒකකයක් අපි හැදුවා. මේ රජය ආවට පස්සේ ඒ ඒකකය විසුරුවාරලා ඒ නිලධාරීන්ට වෙනත් තනතුරු බාර දුන්නා. මෙන්න මේකින්ද තමයි මාස 6කට ප්‍රථමයෙන් මේ රටේ නැවතත් බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. නමුත් මේ රජය මේවට වග කියන්නට ඕන. මේ රජයේ ඇමති මණ්ඩලය විජාතික බලවේගවල බලපෑම්වලට විවිධ රාජ්‍ය නොවන ආයතන වල බලපෑම් වලට යටවෙච්ච ඇමති මණ්ඩලයක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් රණවිරුවන් වෙනුවෙන් කිසිම තැකීමක් කරන්නේ නැති රජයක්. මේ අයට පුළුවන් කමක් වෙන්නේ නැහැ මේ රටේ සුරක්ෂිතභාවයට ගේන්න. මේ රටේ ආරක්ෂාව නැවත තහවුරු කරන්නට පුළුවන් වෙන්නේ අපිට පමණයි කියන එක මේ අවස්ථාවේදී සනාථ කරන්න ඕනේ. අපේ රජයක් යටතේ මේ රටේ සුරක්ෂිතභාවය, ස්වෛරීභාවය, නිදහස නැවත තහවුරු කරනවායි කියන එක තමුන් ඩාන්සර්ලාට මම සාතික වෙනවා. මේ රටේ ආරක්ෂාව නැත්තම් මේ රටේ ස්ථාවරත්වයක් නැත්තම් කිසිම ආයෝජනයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ආර්ථිකය ඉහළට ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. අපි ඉදිරියේදී විනයගරුක ක්‍රියාශීලී ඵලදායි ආණ්ඩුවක් හදවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. එවැනි ආණ්ඩුවක් නැතුව ක්‍රියාශීලී ආණ්ඩුවක් නැතුව විනයගරුක ආණ්ඩුවක් නැතුව අපිට ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. එදා අපි රාජ්‍ය සේවකයන් එයාට නියම තැන අපි දුන්නා. ඒ හින්දා තමයි අපිට පුළුවන් වුණේ ශීඝ්‍ර සංවර්ධනයක් මේ රටේ ඇති කරන්නට. අද වෙනකොට රාජ්‍ය සේවය මානසිකත්වය බිඳලා දාලා
රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් FCI දෙකට ගෙනිහිල්ලා එයාට කරදර කරා. එයා තීරණ ගන්න බයයි අද. නමුත් නාන්සල දාන ජනාධිපති ලේකම්තුමා රාජ්‍ය සේවයේ ඉහළම පනතුර දරපු පුද්ගලයා පවා ශිරගත කරා. රාජ්‍ය සේවය ක්‍රියාශීලී නොවී රාජ්‍ය සේවකයා තීරණ ගන්නේ නැතුව අපිට ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්න සංවර්ධනීය තීරයට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්න රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීම සඳහා අපි නීතිමය පියවර ගන්නවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ නිදහස දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව ක්‍රියා කිරීමට ඇති නිදහස අපි තාවුරු කරනවා. අපේ රජයන් යටතේ අපි විනිවිද භාවයක් ඇති කරනවා. ඒ වගේම රජය ජනතාවට වග කියන රජයක් බවට අපි පත් කරනවා. අපේ සංස්කෘතිය අපේ ඉතිහාසය හා බැඳුණු දෙයක් තමයි කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය. අපි පැරණි වාරි මාර්ග ක්‍රම මේවා දිහා බැලුවම අපිට පෙනෙන සංස්කෘතියට හා සම්බන්ධ දෙයක්. තවමත් අපේ 70%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීය ජනතාව. ඒ අය විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය, කිරි කර්මාන්තය, දියර කර්මාන්තයෙන් විශාල කොටසක් යැපෙන ජනතාවක්. ඒ විශේෂයෙන්ම වැවිලි කර්මාන්තයේ යෙදිලා හිටිය හොඳ ජීවිතයක් ගත කරපු අය මේ රජයේ අදූරදර්ශී වැඩසටහන නිසා එයාය කිසිම තැකීමක් දේශීය ගොවියා කෙරෙහි කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානයක් දී නොකළපු නිසා ඒ වැවිලි ආර්ථිකය කඩා වැටුණා. විශේෂයෙන්ම තේ දන්නවා, තේ කර්මාන්තේ 75%ම ඉන්නේ කුඩා සහ මධ්‍යම පාන්තික වැවිලිකරුවන්. මෙයාගේ සම්පූර්ණ ආදායම අද කඩා වැටලා තිබෙනවා. පිටරටවලින් ගුණාත්මක භාවයෙන් අඩු තේ මේ රටට ගෙන්වීම නිසා මේකට රජය මැදිහත් වෙන්නට ඕනේ. අපේ රජයක් යටතේ අපි මේ පිටරටින් ගේන තේ ගුණාත්මක භාවයෙන් අඩු තේ නවත්තනවා පමණක් නෙවෙයි, රාජ්‍ය අනුග්‍රහය යොදලා ලෝක වෙළඳපොලේ හොඳ වෙළඳපොලක් ලබා ගන්නට අවශ්‍ය ප්‍රචාරක කටයුතු මේ ශ්‍රී ලංකාවේ තේ, එදා සිලොන් ටී කිව්වම විශාල වෙළඳපොලක් අපිට වටිනාකමක් තිබුණා. අපි මේ වටිනාකම නැවත ලබා ගැනීමට ගුණාත්මක තේ ලෝක වෙළඳපොලට යවලා හොඳ වටිනාකමක් ලබා ගත්තොත් තමයි තමුන්නාංශේලාට හොඳ වටිනාකමක් තේවලට ලැබෙන්නේ. මෙන්න මේකට රජය ඍජුවම සම්බන්ධ වෙන්නට ඕනේ. ඒ වගේම අනිකුත් ගම්මිරිස්, කුරුඳු, මේ වගේ බෝව වලටත් සිද්ධ වෙලා තිබෙන්නේ මේ පිටරටවලින් ගුණාත්මක භාවයෙන් අඩු ගෙනල්ලා සමහර ව්‍යාපාරිකයන් මේ දේශීය වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. අපි දේශීය ගොවියා සෑමත් විටම ආරක්ෂා කරනවා. ඒකින්ද තමයි එදා
අපි පොහොර සානාධාරය යුද්ධයක් යන අවස්ථාවේදීත් ලබා දුන්නේ. ඒ හරහා අපිට පුළුවන් වුණා සාලින් සම්පෝෂිත වෙන්න. ආර සුරක්ෂිත භාවය රටකට වැදගත්. අපි මේ හින්දා තමයි අපි යම් පොරොන්දු දෙනවා නම් ඒ පොරොන්දු පිටිපස යම් අරමුණක් තිබෙනවා. අපි ගොවියා ජීවත් කරන්නට ආහාර වලින් අපි සම්පෝෂිත වෙන්න තමයි අපි කිව්වේ ඉදිරියේදී පොහොර අපි නොමිලේ ලබා දෙනවා කියන එක. ඒ වගේම අපි ගොවි ණය කපලා කෘෂි කර්මාන්තයට සම්බන්ධ කර්මාන්තවල බදු නැති කරලා කෘෂි කර්මාන්තය දියුණු කරන්නට දේශීය කෘෂිකාර්මිකයා දේශීය ගොවියා ජීවත් කරවීමට තමයි අපි ඒ සාන සලස්සන්නේ. ඒ වගේමයි අනෙකුත් ව්‍යාපාර. අද ව්‍යාපාර කඩාවැටිලා. නමුත් නාන්සල දන්නවා එදා අපි ශීඝ්‍ර සංවර්ධනයක් මේ රටේ ඇති කළා. එදා ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් තව වටිනා වරායවල් අධිවේගී මාර්ග කාපට් මාර්ග ආසියාවේ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වුණු නගර මේ හා සමාන තවත් ව්‍යාපෘති රාශියක් අපි ආරම්භ කරා. අධිවේගී මාර්ග දුම්රිය මාර්ග මේවා සම්පූර්ණයෙන්ම මේ රජය ආවට පස්සේ නැවැත්තුවා. මේ නැවැත්වීමත් සමග මේවා හා සම්බන්ධ වුණු ව්‍යාපාරිකයන් කොන්ත්‍රාත්කරුවන් උපකොන්ත්‍රාත්කරුවන් සැපරුම්කරුවන් මේ සියල්ලම කඩා වැටුණා. එයා සම්බන්ධව රැකියා ලක්ෂ 4ක් අහිමි වුණා. මෙන්න මේවත් එක තමයි ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේ. අපිට පැහැදිලි සැලසුම් තිබෙනවා මේ ආර්ථිකය ගොඩගන්නට. කෘෂිකාර්මාන්තය හා ඒවා විශාල ආදායමක් ලබන්නට පුළුවන්. රැකියා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නට පුළුවන්. සංචාරක කර්මාන්තය කඩා වැටිලා. රට සුරක්ෂිත නැත්නම් සංචාරකයින් එන්නේ නැහැ. මේ සෑම ක්ෂේත්‍රයකම දියුණු කරන්නට පසුගිය වසර 7 තුළ අපි මේ රටේ ඉන්න බුද්ධිමතුන් වෘත්තිකයන් එයා සමග සම්බන්ධ වෙලා මේ තිබෙන ප්‍රශ්න සාකච්ඡා කළා. ඒවට විසඳුම් සාකච්ඡා කරලා අපි හොඳ ප්‍රතිපත්ති මාලාවක් සැලසුම් මාර්ගයක් හදලා තියෙනවා. මේ සැලසුම් හැදුවා පමණක් නෙවෙයි මේවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමක් අපිට ඉන්නවා. අපි හැමදාමත් අභියෝග බාරගත්ත කණ්ඩායමක්. අපි ඒ අභියෝග බාරගෙන ඒ අභියෝග ජයග්‍රහණය කරා. එදා කිව්වා කවුරුත් මේ යුද්ධය අවසන් කරන්න බෑ, යුද්ධය ජය ගන්න බෑ කියලා. නමුත් අවුරුදු 2.5ක් තුල මේ යුද්ධය ජයගත්තා. කවුරුත් කිව්වා සංවර්ධනය කරන්න බෑ කියලා. ඒකත් කරා. ඒ වගේ දැන් තියෙන අභියෝගත් අපි ජයග්‍රහණය කරනයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. අපිට විතරයි පුළුවන් වැඩ කරපු කණ්ඩායමක් වැඩ කරලා පෙන්නපු කණ්ඩායමක් අභියෝග ජයගත්ත කණ්ඩායමකට විතරයි මේ රට හදන්නට පුළුවන් වෙන්නේ. තමුන්නාන්සේලා මං යන විශ්වාසය තියන්න. තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න. මගේ යුතුකම වන සුරක්ෂිත රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක පොරොන්දු වෙමින් තමුන්නාන්සේලාට ජය වේවා, මව්බිමට ජය වේවා, බද්දේගම ජනතාවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.